ඔබේ ජනභාරයේ කියමනක් තියෙනවා පුහුල් හොරා කරෙන් දැනේ කියලා. පුහුල් ගෙඩිය කරේ නැති වුණාට අලු තියෙනවා. හැබැයි ඒ ගමේ ගොඩේ හොරුන්ගේ. අප මේ කියන්නේ යන්නේ ජාතික ධනේ හොරා කන අය ගැන. ඩොලර් බිලියන ගණනින් හොරකම් කරන අයගේ කරේ අලු නැහැ. ඒ කියන්නේ අලු ගෑවෙන්නේ වෙන අයගේ කරේ. මිලියන ගණනින් බිලියන ගණනින් හොරකම් කරනකොට පුහුල් ගෙඩිය වගේ හොරකම් කරන මුදල් කර තියාගෙන යන්න චක්ගෝලීන් ඕන තරම් ඉන්නවා. පුහුල් ගෙඩිය අලු ගෑවෙන්නේ එතකොට අර චක්ගෝලීන්ගේ කරේ. මේ රටේ නීති හදන්නෙම හාල් මැස්සන්ව අහුවෙන්න. තෝරු මෝරුන්ට රිංගන්න. නීති හදන්නේ තෝරු මෝරු එකතු වෙලානේ. ඉතාම ආසන්න මූල්‍ය වංචා කීපයක් ගැන කතා කරමු. මූල්‍ය වංචා කියන නම භාවිත කරන්නත් බයයි. මොකද ඒ හොරකම් ඒ තරමටම නීත්‍යානුකූල ස්වභාවයක් තමයි දරන්නේ. පසුගේ යහපාලන ආණ්ඩුව මහ බැංකුව කැඩුවා 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 කිව්වනේ. ආව ගමන් අල්ලනවා අල්ලනවා කිව්වා. මහ බැංකු වංචාව රුපියල් බිලියන 15කට අධිකයි කියලා කිව්වා. ඒ කියන්නේ රුපියල් කෝටි වලින් නම් කෝටි 1500ක්. අර්ජුන් මහේන්ද්‍රන්ව කුදලගෙන එනවා කිව්වා. අද වෙනකන් අර්ජුන්ව කුදලගෙන එනවා තියා ඉන්න තැනකට නිකන් ටෙලිෆෝන් කෝල් එකක්වත් දීලා නෑ වගේ තමයි අපිට නම් දැනෙන්නේ. හරියට අර්ජුන් මහේන්ද්‍රන් නිකන් මහා මුහුදට වැටුණු අල්පෙනෙත්තක් වගේ හැංගිලා ඉන්නවා. දැන් මේ ආණ්ඩුව බලයට පත් වෙලා ඕන තරම් සිද්ධ වෙච්ච දේවල් තියෙනවා. අපි එකක් අරගෙන බලමුකෝ. එක් මූල්‍ය චෝදනාවක් තමයි සීනි වංචාව. 2020 ඔක්තෝබර් 14 වෙනිදා මුදල් අමාත්‍යාංශයේ ගැසට්ටුවක් ගැහුවා. සීනි කිලෝවක් සඳහා රුපියල් 50ක් වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද 7.25කට අඩු කරලා. පුදුම වැඩේ කියන්නේ රටට සීනි ආනයනය කරන එක්තරා සමාගමක්. මේ බද්ද අඩු කරන්නත් පෙර හිතා ගන්න බැරි තරම්, ඒ කියන්නේ අවුරුදු 2කට විතර ඇති වෙන තරම් මහ විශාල සීනි තොගයක් ආනයනය කරලා තිබුණා. අපි නිකන් හිතමුකෝ රටට ගේන්නේ අවුරුද්දටම මෙට්‍රික් ටොන් 1යි කියලා. මේ සමාගම මෙට්‍රික් ටොන් 2000ක් විතර ගෙනල්ලා තිබුණා. කොහොමද ප්‍රමාණය 7.25ට අඩු කරපු අධික ලාභය මේ සමාගමට ගියා. ඇත්තටම ඉතින් මේ සමාගමට විතරක්ම නෙමෙයිනේ මේවා යන්නේ නේද? මේ බද්ද කපා හැරීමෙන් වූ පාඩුව රුපියල් බිලියන 16ක්. මහ බැංකු වංචාවට වඩා රුපියල් බිලියන 1ක් වැඩි. මේ හැම හොරකමකම වංචාවකම අලු ටිකවත් මේ හොරුන්ගේ කරේ නැහැ. දැන් ඇත්තටම මේ බිලියන ගණන් මුදල් කොහේ හෝ තියෙන්නපායයි නේද? හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහත්මයා කිව්ව කතාව අමතක කරන්න එපා. එතුමා කිව්වා ඩොලර් බිලියන 19ක් මේ රටින් පිට කරලා තියෙනවා කියලා. ඩොලර් බිලියන 19ක්. දැන් බලන්නකෝ අපි IMF ගියා. ඒ ඩොලර් බිලියන 4ක් හරි 5ක් හරි ණයට ඉල්ල ගන්නනේ. බෙහෙත් ටිකයි ඉන්ධන ටිකයි ඔය මොන මොනවා හරි කෑමට ගන්නනේ නේද? හදිස්සි නායක හැටියට ඉල්ලන්න ගියේ. නමුත් මේ රටේ මහා විශාල ධනස්කන්ධයක් හොරකම් කරලා තියෙනවා. ගහේ තිබුණු පුහුල් ගෙඩිය නෑ. කවුරු හරි කරතියන් ගිහිල්ලා. පුදුම වැඩේ කියන්නේ කරේ අලුත් නැහෙනේ. ඇත්තටම නියම හොරු, සුපිරි හොරු, කම්බ හොරු. කවදාවත් හිරේ යන්නේ නෑ. මේ වෙලාවට රංජන්ව මතක් වෙනවා. උන් ඔක්කොම හොඳ යාළුවෝ කියලා කියපු කතාව. කොහොම නමුත් ඩොලර් බිලියන 4-5ක් ඉල්ලගන්න පමා වෙලා හරි IMF ගියා. දැන් බලන්න ලෝක ප්‍රකට කෝටිපති ව්‍යාපාරික එලොන් මස්ක් ට්විටර් සමාගම මිලදී ගන්න හදන ඒ සඳහා ඩොලර් බිලියන 43ක් ඔහු දෙන්න සූදානම්. ඇත්තටම එලොන් මස්ක් විවෘත ලිපියක් ලියන්න හිතනවා. ඩොලර් බිලියන 6-7ක් අපට දෙන්න පුළුවන්ද කියලා අහලා. මොකද තූත්තිකුඩියේ හිඟන්නෙකුත් අපට ආධාර දෙන්න සල්ලි එකතු කළ නිසා. එලොන් මස්ක් වැන්නෙකුගෙන් රටක් හැටියට ඉල්ලුවත් පාඩුවකුත් නැහැ, ලැජ්ජාවකුත් නැහැ. 33 කෝටියක් දෙවිවරු නැති වෙලාවේ එලොන් මස්ක් වගේ කෙනෙකු අපට අත දුන්නොත් රට පුරාම පින්තූර තියලා දුම් මැල්ලුවත් පාඩු නෑ. ප්‍රශ්නේ තියෙන්නේ එලොන් මස්ක් දේවිද කියන එකයි. මොකද ලෝකෙම දන්නේ අපේ දේශපාලනඥින්ගෙන් 95%ක්ම පට්ටපල් කම්බ හොරු කියලයි. මේ වෙලාවට අද තියෙන සටන් පාඨය තමයි ගෝටා ගෝ හෝම්. අපට හිතුණා ඒකටම එලොන් ප්ලීස් කම් කියලා එකතු කළොත් හොඳයි කියලා. අද අපට ඕන වෙලා තියෙන්නේ දිරපු යල් පැනපු බොරු සිස්ටම් ගැන කයිය ගහන, හොඳටම කළේ මම කියන අය නෙමෙයි, හොඳටම කරලා පෙන්නපු එලොන් මස්ක් ලවැනි ව්‍යාපාරික ඥානයේ තියෙන නිර්මාණශීලී මට්ටමේ මිනිසුනුයි. අද වෙන විට ණය ඉල්ලනවා වගේම රටේ දේපලත් විකුණන්න සූදානම් වනවා කියලා
කනින් කොනින් ආරංචි වෙනවා. ඒ ඩොලර් බිලියන 7-8කට. කටුනායක, මත්තල, රත්පලාන, ගුවන් තොටුපළවල්, උතුරු කොළඹ වරාය නගරයේ තවත් ඉතිරි ඉඩම්, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ කොටස්, ශ්‍රී ලංකා රක්ෂණ සමාගමේ කොටස් මේවා විකුණන්න යම් සූදානමක් තිබෙනවා කියලත් වාර්තා වෙනවා. ඇත්තටම මෙහෙම කෑලි කෑලි විකුණනවට වඩා එලොන් මස්ක් වැනි කෙනෙකුට එකපාර කතා කරලා අපිව විකුණලා දාන්නකෝ. ප්‍රශ්නේ තියෙන්නේ එලොන් මස්කුත් අපේ හොරුන්ට හොඳටම බයයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.